ආණ්ඩුවේ කෝටි 10ක් වතුරේ බැකෝ පතල් වලට බලපත් දීමෙන් රත්නපුර ගොඩකවල විකල්ප මාර්ගය ගිලා බැසීමටත් ආසන්නයි කියලා පුවත්පත් වාර්තාව සඳහන් කරලා තිබෙනවා. එය ඊයේ අදදරණටත් වාර්තා වෙලා තිබුණා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත දැනට වසර දෙකකට පමණ පෙර සිට රුපියල් කෝටි 10ක වියදමින් රත්නපුර මහනගර සීමා මැදින් රත්නපුර නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මේ ගොඩකවලට එනම් විකල්ප මාර්ගයක් මණිකා ස්වර්ණබන් අධිකාරී නිලධාරී ව්‍යාපෘතියක් මේ විදිහට කරගෙන ගියා. හැබැයි ඒ ආසන්නේ බැකෝපතල් සඳහා අවසර ලබා දීලා තිනෝ. ඒකත් එක්ක මාර්ගයේ පවා ගිලා බැහැින තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා මේ දින වෙන පුවත්පතේ ඡායාරූප වාර්තාවත් එක්ක කියනවා. මේව බලන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. මේ අතර තේ මණ්ඩලයේ කෝටි 741ක් පිටපාරේ ගිහිල්ලා අනුමැතියකින් තොරව තැන්පත් වල ආයෝජනය කරලා කියලා විගණන කාර්යාලය චෝදනා කරනවා. එනෝ පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලකට බැර කළ යුතු නමුත් විවිධ විධිවිධාන වලට අනුගත නොවි මහා භාණ්ඩාගාරයට බැර කර තිබුණා කියලා නිරීක්ෂණය වෙලා තිබෙන බව ඔවුන් සඳහන් කරලා තිබෙනවා. ගෝලීය තේ සංග්‍රහය වෙනුවෙන් විදේශ තනාපති කාර්යාල වලට 2017 වසරේ ලබා දුන් රුපියල් කෝටි 5කට වැඩි මුදලින් රුපියල් 18 ලක්ෂයකට වැඩි මුදලක් 2020 වසර වෙන විටත් අය කර ගැනීමට කටයුතු කළා නොතිබිච්ච බවද පුවත්පත වාර්තා කරනවා.